ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රශ්න දෙකක් ඇති වුණා ගිය කාල කිහිපේ. එකක් තමයි මේ තරඟ පාවලා දෙනවා කියන චෝදනාව. ඒකට අපි බලන්න කොහෙන්ද මේක ආරම්භ වෙන්නේ කියලා. මේ තරඟ පාවලා දෙනවා කියන චෝදනාව ආවේ ලංකාවෙම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් විසින් ආරම්භ කළා, පැමිණිලි කළා, ආරම්භ කරපු ප්‍රශ්නයක්. සෝල බැලුවම මම පැහැදිලිව කියන්න ඕනේ, මං සභාපති ධූරයේ හෝ මම කමිටුවක හිටිය කිසිම නිලධාරියෙක් අපේ ක්‍රිකට් ක්‍රීඩාව හිටිය මේ පරීක්ෂණ ආසියානු ක්‍රිකට් සම්මේලනයේ වෙන්න පුළුවන්, ICC කේ වෙන්න පුළුවන්, ලංකාවේ කිසිම තැනක තරඟ පාවාදීම් වලට සම්බන්ධ වෙලා නමක්වත් ගෑවිලා. ඒ වගේම මම සභාපති ඉන්න වෙලාවේ, මම නිලධාරියෙක් හිටින්න වෙලාවක ක්‍රීඩ පාර්ලිමේන්තුවේ කිසිම අපේ ජාතික කණ්ඩායම ක්‍රීඩකයෙක්ට කිසිම නරක නාමයක්, චෝදනාවක් තරඟ පාවා දෙනවා කියලා සම්බන්ධව සටහනක් වෙලත් නැහැ. ඒ අයගේ වැරදි නමක්වත් ඇවිල්ලා නැහැ. ඒ සම්බන්ධ කාතකින් සන්තෝෂ වෙනවා. තරඟ පාවා දීම පිළිබඳව අපේ කාලේ, මගේ කාලේ නිලධාරියෙක්ට හෝ ක්‍රීඩකයෙක්ට, ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටුවෙන්ට කිසිම නරක නාමයක් ගෑවිලාවත් තිබුණ නැති. ඊට අමතරව මේ පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලීම් කරලා අපේ රට තමයි ලෝකයේ දූෂිතම රට කියලා ප්‍රකාශයට පත් කරේ අපේම කණ්ඩායම, අපේම අන්තිමට දේශපාලක. ICC එකෙන් කියන්නෙත් නැහැ ලෝකයේ දූෂිතම රට ලංකාව කියලා. අපිම කිව්වා ලංකාවට එන්න පරීක්ෂණ කරන්න, මේක සෝල බලන්න. දැන් සෝල බැලුවම අපේ ක්‍රීඩකින් කිසි කෙනෙක් සම්බන්ධ නැහැ, ගෑවිලවත් නැහැ. අන්තිමට ඔගලන්ට මතක ඇන්ජලෝ මැතිව්ස් මහත්තයාගේ නම ගොඩක් විදිහට කිව්වා, එයා මේ තරඟ පාව දෙනවා කියලා, තරඟ පරදින එකයි කියලා. ඒ වගේ ක්‍රීඩකින් පස්සෙන් හවා ගියා. ඒ අන්තිමට ඔහු නිදුස් කරාට පස්සේ ඔහුට ආයේ කැප්ටන්සි එක දුන්නා. ඊටත් පස්සේ ඔහු අදට නැවතත් තමන්ගේ සුපුරුදු තත්ත්වයට පත්ලා දෙන්නේ ඒක නිදසුනක් විතරයි. ඒ නිසා කණ්ඩායමේ ස්ථාවරභාවය බිඳින්න, කණ්ඩායම සම්පූර්ණයෙන්ම අස්ථාවර වෙන්න මේ චෝදනා බලපෑව කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අනිත් පැත්තට මම දන්නවා යම්කිසි පුද්ගලින් කිහිප දෙනෙක් සමස්ත ක්‍රීඩාවේ කීර්තිනාමයට, ගෞරවයට හානි වෙන විදිහට මේකේ සැකය ජනතාව අතරට පත් කර. දැන් මාලිංග මහත්මයා, මම හිතන්නේ තරඟ 19ක් කැප්ටන් කළා, 18ක් පරාදයි. 19ක් අන්තිමට කැප්ටන් කරපු මැච් 18ක් පරාදයි. අන්තිම එක තමයි දිනාගත්තේ. දැන් මැච් 18ක් මාලිංග මහත්මයා පාවලා දුන්නේ. එහෙම අසාධාරණයි මාලිංග වගේ දක්ෂ ක්‍රීඩකයෙක් ගැන හිතනවා. නමුත් ඒ තරඟෙත් ඔහු හොඳට දක්ෂතාවය දාලා පන්දු 4කට විකට් 4ක් ගත්ත නිසා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. බැරි වෙලා හරි ඒ තරඟෙත් පෙරදිලා තිබුණා නම් මාලිංග තරඟ විකුණනවා කියලා කියයි. ඉතින් මෙවැනි තත්ත්වයක් උදා වෙන්නේ පිටරටකින්. මෙවැනි තත්ත්වයක් උදා වෙන්නේ අපේ රට තුලින්. ඒක නිසා මම දකින්නේ දේශපාලන වශයෙන් හෝ ක්‍රිකට් දේශපාලන වශයෙන් ඒ යම් යම් පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික ඉලක්ක සඳහා යන්න ක්‍රීඩාවේ කීර්තිනාම ගැන හිතන්නෙත් නැතුව ක්‍රීඩාව ගැන සම්පූර්ණයෙන්ම පාවිච්චි කරලා ඒ අය මඩ ව්‍යාපාරයකට යාම තුලින් මේ තත්ත්වය උදා වුණා කියලා.